අද අපි ඔබට අපේ වැඩසටහනට සාදරයෙන් ආරාධනා කරනවා. අද අපි බලන්න යනවා දේවචනයේ අවසාන පොත වන එළිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදය. මේකේ සාමාන්‍යයෙන් තේරුම් ගන්නට අමාරු කාරණාවක් තියෙනවා. අපි එක්ක උත්සාහ කර බලමු මේක තේරුම් ගන්නට. දැන් අපි ඉගෙන ගත්ත එළිදරව් පොත කියන්නේ මතු පැමිණෙන දේ පිළිබඳ යේසුස් වහන්සේ තම අවසාන අපොස්තුලවරයා වූ යොහන්තුමාට පෙන්වා දුන්න දර්ශනයක්. මේකේ ග්‍රීක් වචනය ඇපොකැලුප්සිස්. ඒකේ අර්ථය එළි දැක්වීම, අන්වේලින් සැඟවූ දේ පෙන්වා දීම. ඒකයි අදහස. ඉතින් යේසුස් වහන්සේ එක්තරා රූපාදර්ශ තුලින් මේ ලෝකෙට වෙන්න යන එක්තරා කාලෙක ලෝකෙට වෙන්න යන දේවල් යොහන්ට පෙන්වුම් කරා. අශ්වයෝ 4 දෙනෙකුගේ දර්ශනය. එතකොට මේ අශ්වයෝ වගේ ක්‍රියාදාමයක් මෙගා ට්‍රෙන්ඩ් එකක් ලෝකේ පුරාම ක්‍රියා කරන්නට යනවා. අශ්වයන්ගේ හැටි මොකද්ද? ඒක පටන් ගත්තම ඉක්මනින් වෙලා ඒගොල්ලෝ රේස් එකක් දුහනා වගේ දුහලා තමයි නවතින්නේ. දැන් යේසුස් වහන්සේ යොහන්ට සංකේතයක් දුන්නා, දැන්වීමක් දුන්නා මේ අශ්වයෝ දුහන්න පටන් ගන්නේ කවදද කියලා. මේ අශ්වයෝ දුහන්න පටන් ගන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාව එක් කොටසක් ඉතා උනන්දුවෙන් දෙවියන් වහන්සේ අදහනවා, තව මහා කොටසක් දෙවියන් වහන්සේගේ ස්වභාවය අය තම විශ්වාසයන් අත්හැරලා ලෝකෙ තිබෙන සම්මත පිළිගන්නට යනවා. මේ දෙවියන් වහන්සේගේ ස්වභාව තමයි ලෝකේ ආලෝකය. දෙවියන් වහන්සේගේ ස්වභාව තමයි ලෝකේ ලුණු කියලා යේසුස් වහන්සේ කිව්වා. ලුණු අපි සාමාන්‍යයෙන් රසවත් වීමට දානවා විතරක් නෙවෙයි, පුරාණ කාලේ මස් හෝ වෙන දෙයක් කුණු වෙන්නේ නැතිව තබා ගන්න පුළුවන් එකම ක්‍රමය ලුණු දාලා තියාගන්න එක. එහෙම නැත්නම් මීපැණි දාලා තියාගන්න එක. ඉතින් අපි දන්නවා ඒ කාලේ රෙෆ්‍රිජරේටර් ශීතකරණ තිබුණ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ ස්වභාව, දෙවියන් වහන්සේගේ ජනතාව ලුණු ලෙස තම දේශය සංරක්ෂණය කරනවා. ලුණු ලෙස පවුලේ අගයන් රකින්නවා. ලුණු ලෙස සදාචාරික සම්මත රකින්නවා. ඒකයි ලුණු වල වැදගත්කම. මොකද්ද ලුණු වල වැදගත්කම? කුණු වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම දයන් වහන්සේගේ සෙනඟ තමයි හැම පුද්ගලයාම පහනක් ආලෝකයක් ඇති අය ලෙස තමයි යේසුස් වහන්සේ කිව්වේ. නුඹලා ලෝකේ ආලෝකය. යේසුස් වහන්සේ කිව්වා මමත් ලෝකේ ආලෝකය. ඔබත් ලෝකයේ ආලෝකය. ඔබ තමයි පහන ඔබේ පවුලට. ඉතින් මේ පහන් එකහුණාම ඒ දැනවාන්සගේ සෙනගගේ හදවතේ ඒස්වාන්සගේ පහන තියෙන නිසා එක්ෙක් පහන එකහු වෙලා කන්දක් මතුපිට නගරය නුඹලාය. අපි තමයි දේශයට ඉන්න ලයිට් පෝස්ට් එක, ලෑම් පෝස්ට් එක, පහන් රුක, එම නැත්තැම් පහන් කනු. දැම්මම් බලාපොරොත්තුන ඔබට මේක තේරුණා කියලා. අපේ පහන්වල ආලෝකය අඩුවේගෙන ගියොත් යේසුස් වහන්සේ උපමාවක් කිව්වා. කන්‍යාව 10 දෙනෙක් හිටියා. 5 දෙනෙක්ගේ ආලෝකය එන්න එන්න අඩු වෙලා ගියා. 5 දෙනෙක් තෙල් එකතු කරලා, ඒ කියන්නේ ශුද්ධාත්මයෙන් පිරිලා තම ආලෝකය රැකගත්තා. දැන් රටක දේවභක්තික සෙනඟ වැඩි වෙන කල, රටක දෙවියන් වහන්සේගේ සෙනඟ දෙවියන් වහන්සේගේ සම්මතය රකින කල මුළු රටටම ඔවුන් ආලෝකයක් වෙනවා. මුළු රටටම ඔවු වටිනා ජීවනයක් වෙනවා. දෙවියන් වහන්සේගේ සෙනඟ අර කන්‍යාව 10 දෙනාගෙන් 5 දෙනෙක් 50%ක් ඒගොල්ලන්ගේ ආලෝකය හීන වෙලා ඒගොල්ලොත් අන්ධකාරයට යනවා, අනිත් අයත් අන්ධකාරයට යනවා. 50%ක් පහන් දල්වාගෙන හිටියේ. ඒක තමයි යේසුස් වහන්සේ පෙන්වුම් කරන යථාර්ථය. ඉතින් මේ එළිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පේනවා මෙලෙස සභාව 50%ක් මලානික වේගන යන සභාවට යේසුස් වහන්සේ කිව්වා මේක ලෙව්දික සභාව කියලා. ඒක තින්නේ එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ. අවසාන කාලයේ සභාව ලෙව්දික සභාව වගේ වෙනවා. ඒගොල්ලෝ ලෝකේ දැනුමෙන් සහ සම්පතෙන් පෝසත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දැනුමෙන් සහ ක්‍රිස්තුස් වහන්සේගේ සම්පතෙන් දුප්පත් වෙනවා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ට කිව්වා, අහෝ ඔබ දුප්පත් බව ඔබ දන්නේ නැත. මාගෙන් ඔබගේ ඇදහිල්ල නැවත ලබා ගන්න කියලා. ඉතින් එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ මේ අශ්වයෝ 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි අශ්වයා සුදු පාටයි. මොකද්ද එයාගේ හැටි?
පළවෙනි මුද්‍රාව කැඩු කල සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌපිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය. ඔටුන්නක් ද ඔහුට දෙන ලද්දේය. ඔහු ජයගන්නමින් ජයගන්නා පිණිස පිටත්වාවය. මේ අසරුවා ක්‍රියා කරන්නේ දුන්නක් සහ අදෘශ්‍යමාන ඊතල. මෙයාගේ ඊතල පේන්නේ හැබැයා ජයගන්නවා. මොකද දුන්නෙන් කරන්න ඊතල විදිනවා. කොහටද මේ ඊතල විදින්නේ? මනසට. මිනිස්සුන්ගේ මනසට, ළමයින්ගේ මනසට. ඒක අපි මෙච්චර ඩිජිටල් ලෝකය ගැන දෙමව්පියන්ට කියා දෙන්නේ, ළමයින්ට කියා දෙන්නේ, තරුණයන්ට කියා දෙන්නේ, සම්පූර්ණයම චෛතසිකය සහ මානසිකත්වය වෙනස් කරන ඩිජිටල් වැඩසටහන්, කාටුන්, ඩිජිටල් ගේම්ස් ඉන්ටර්නෙට් එකේ පිරීලා තිබෙනවා. ඒවා කරගෙන කරගෙන යනකොට ළමයා සහ තරුණයා විතර නෙමෙයි වැඩිමහල්ලා තුලත් දෙවියන් වහන්සේ තබා තිබෙන මූලික චෛතසික තත්ත්වය, ඒකට වෛද්‍ය විද්‍යාව කියන්නේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් ඔෆ් තෝට් කියලා, සිතුවිලි වල තිබෙන ඒ තත්ත්වය නැතිවෙලා ගිහිල්ලා හැමතිස්සෙම සිතුවිලි කැළඹුණු ස්වභාවයකින් තමයි තිබෙන්නේ මේ ඩිජිටල් ඉන්පුට් එක නිසා, මේ පික්සල් වල උත්තේජනය නිසා හැමතිස්සෙම නියුරෝන කලබල වෙලා තිබෙන්නේ. අපි පොතක් කියවලා පැත්තකින් තිබ්බොත් අපේ සිත සංසුන්ව තිබෙනවා. අපි ඩිජිටල් ගේම් ගහලා ඒක වැහුවත් හිත ඇතුලේ, තාම මොලේ ඇතුලේ නියුරෝන්ස් ෆයර් අප් වෙනවා. නියුරෝන්ස් වල වැඩේ ඉවර නැහැ. ඒ නිසා ළමයා නිදාගන්න ගියාම නිදාගන්න බෑ. නිදාගත්තත් එයාගේ නිින්ද ස්වභාවික නිින්ද නෙමෙයි. ඩ්‍රග් එකක් ගත්තා වගේ, ඖෂධයක් ගත්තා වගේ, මොළයට උත්තේජනයක් ගත්තා වගේ තමයි ඩිජිටල් ගේම්ස් වල බලපෑම. ඉතින් වර්තමාන කාලේ මේ මිනිසාගේ මනසට ඊතල ගොඩක් ඇතුල් වෙලා තිනවා. දෙමව්පියෝ දන්නේම නැතුව මේ ඊතල උත්තේජන වගේ ඇතුල් වෙනවා. දැන් තේරුණාද මේ සුදු අශ්වය පිට එන අසරුවාගේ බලපෑම? අදෘශ්‍යමාන ඊතල එයා දුන්නකින් විදිනවා. ළමා මනස, තරුණ මනස, ඊළඟට වැඩිහිටියන්ගේ මනස කාම රූපණ තුලින්, පෝනෝග්‍රෆි තුලින් සම්පූර්ණයෙන්ම වියවුල් වෙලා. ඒ නිසා අපි දන්නවා කොච්චර ළමා අපචාර වෙනවද. මේවා ප්‍රසිද්ධ නිවුස් වෙනවා. ඊළඟට ළමාපචාරයත් එන්ටර්ටේනින් ත්‍රිලින් නිවුස් වෙනවා. මිනිස්සු ළමාපචාරත් ප්‍රසිද්ධියේ පළ කරනවා මාධ්‍යවලින්. මේකත් මේ විනෝදාංශයක් වගේ බලන් ඉන්නවා. අහුණා, හොර අහුණා, අහුනේ නැහැ, එයා නෙමෙයි, මෙයා තමයි, DNA එකෙන් මොනවද කරේ. ඒකත් දැන් විනෝදාංශයක් කියලා. මේක කනගාටුදායක දෙයක්. මේවා තමයි සිත්වල ඇතිවලා තිබෙන පෙරලිය. අයුතු දේ, දුෂ්ට දේ, නපුරු දේ විනෝදාංශයක් වෙනකොට ඇත්තෙම දැන් වෙලා තියෙන්නේ entertainment has become the opium of the masses. මේ විනෝදාස්වාදය, රසාස්වාදය මහජනතාවගේ opium වෙලා, අබින් වෙලා. කාල් මාක්ස් කිව්වා ආගම තමයි මිනිස්සුගේ අබින්. අබින් කියන්නේ opium ගත්තම සිහිය නිකන් හරියට නැහැ. මොකද හිතාමතා ගන්න බැරි වෙනවා. ඒ වගේ මේ digital රසාස්වාදය, විනෝදාස්වාදය ළමයින්ට, තරුණයන්ට විතරක් නෙමේ වැඩිමහලු පරම්පරාවටත් ඇත්ත හරියට හිතන්න බැරුව වැදගත් දේ, වටිනා දේ, බැරෑරුම් දේ එලෙස වටහා ගන්න බැරි වෙන උත්තේජනයක් වෙලා තිබෙනවා. අබින් වෙලා, ඕපියම් වෙලා. ඒක තමයි මේ අසරුවාගේ, සුදු අසරුවාගේ බලපෑම. ඊතල පේන්නේ නැහැ. නමුත් එයා ජය ගන්නවා. එයා දුන්නකින් විදනවා. මේ හැම ප්‍රෝග්‍රෑම් එකක් තුළම ළමයින්ගේ සිත ආකර්ෂණය කරන, ළමයින්ගේ හිත දෙමව්පියන්ගෙන් වෙන් කරන ඊතල තිබෙනවා. ළමයි ප්‍රචණ්ඩ වෙනවා. ළමයි බුලිස්ලා වෙනවා. ළමයි කල්ලි ගැහෙනවා. අනිත් අයට හිරිහැර කරනවා. ඉස්කෝලේ පාඩම තුළ ඉඳගෙන ඉන්න බැරි වෙනවා. මේක දෙමව්පියෝ වටහා ගත යුතුයි. මේ නිසා තමයි අපි මෙච්චර ඩිජිටල් වැඩසටහන් කරන්නේ. සිකුරාදා හවස 6:30ට අපිට ටෙලිෆෝන් කෝල් එකක් දීලා එන්න 077-151-21. අපේ ළමා ශික්ෂණ මධ්‍යස්ථානයේ 374 සර්පන්ටයින් පාර බොරැල්ල සිකුරාදා හවස 6:30ට. අපි මේ දේවල් නොමිලේ කරන්නේ අපි දන්න නිසා. දේවතනේ ප්‍රඥාවෙන් කොපමණ ළමා මනස, කොපමණ තරුණ මනස වෙනස් වෙලාද. මේක තමයි IY ජෙනරේෂන් එකේ ප්‍රශ්නය. ඒගොල්ලෝ ඔක්කොම ඩිජිටල් මනසෙන් උත්තේජනය වූ අය. උන්ගේ අවධාන කාලය හරි කෙටි. උන්ගේ මතකය හරි කෙටි. බොහෝ දේවල් පටන් ගන්නවා, ඉවර කරන්න බෑ. මේක වැඩ ලෝකයේ ලොකු ප්‍රශ්නයක් වෙලා. නමුත් මේකට විසඳුම් තිබෙනවා. දෙවියන් වහන්සේගුණ සුවවීමක් තිබෙනවා. මේක ක්‍රමානුකූලව සුව කරන්න පුළුවන් අනුවේගීය ශික්ෂණ ක්‍රම තුලින්. හැම
අපි ප්‍රශ්න දැනගත්ත විතර මදි ප්‍රශ්න විසඳුමක් අවශ්‍යය. දැන් අපි බලමු දෙවැනි අසුරුවා කොයි වගේද ඒක ජන සමාජයට බලපාන්නේ කෙසේද. එළදරා පොතේ 6 වෙනි පරිච්ඡේදය. ඔබට තේරේ දයන්වහන්සේගේ වචනය ප්‍රඥාවන්තයි, කාලෝචිතයි, ස්ථානෝචිතයි, ප්‍රස්ථාවෝචිතයි. අද දවසට හොඳ ඖෂධයක්. මේ 3 වෙනි පදය එළදරා 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය දෙවැනි මුද්‍රාව කැඩූ කල දෙවන ජීවමාන සත්වයා කතාකොට අශ්වයෙක් එනම් රතු අශ්වයෙක් පිටත් ආවේ ඌ පිට වුන් තැනැත්තාට මනුෂ්‍යයන් මරණ පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන පිණිස බලය දෙන ලද්දේය. මහත් වූ කඩුවක් දෙන ලද්දේ. එතකොට මේ රතුපාට අශ්වයා ලේ වගුර වගුරා ජාතින් ජාතින් අතර යුද්ධ ඇති කරනවා. එවිතරක් නෙවෙයි ලේ වගුරණ දර්ශනයන් එන්න පටන් ගන්නවා. මාක්ස්වාදය, කොමියුනිස් ධර්මය, පළවෙනි ලෝක මහා සංග්‍රාමය, දෙවැනි ලෝක මහා සංග්‍රාමය, ඊළඟ ලෝක මහා සංග්‍රාමය. අයින්ස්ටයින් කිව්වා, ඇල්බර්ට් අයින්ස්ටයින්, 3 වෙනි ලෝක මහා සංග්‍රාමය සඳහා කුමන අවියායුධ පාවිච්චි කරතැයි මම නොදනිමි. නමුත් 4 වෙනි ලෝක මහා සංග්‍රාමය සඳහා ඉතුරු වන්නේ ගල් සහ මුගුරු පමණක්ය. ඇයි? 3 වෙනි ලෝක මහා සංග්‍රාමයේ එයා දැනන් හිටියා න්‍යෂ්ටික අවි පාවිච්චි කරන මේකෙන් මහා විනාශයක් වෙනවා. එළිදරව පොත කියවනකොට ඔබට පෙනේ ගොඩක් ව්‍යසන තිබෙනවා. එතන ව්‍යසන මාර්ග 3ක් තියෙනවා. 1. න්‍යෂ්ටික අවි පාවිච්චිය නිසා. 2. ලෝකේ පරිසරයේ ඇතිවන විනාශය. 3. දෙවන් මහන්සියගේ විනිශ්චය. ඒ නිසා එළිදරව පොත ප්‍රේසමින් කියවන්න දෙවන් මහන්සිය කෙරේ බහැවීමට එන්න. මේ දෙවනි අසරුවා රතු අශ්වයෙක් පිට ගමන් කරමින් ලෝකේ පුරා ලේවැගිරි ජාතියක් ජාතිකට විරුද්ධව ආගමක් ආගමකට විරුද්ධව යනාදි වශයෙන්. 3 වෙනි අසරුවා කළු අශ්වයෙක් දුටිමි. ඌ පිට උන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේ. ජීවමාන සත්වයන් 4 දෙනා මධ්‍යයේ ධාන්‍ය නැලියක් මස්සය, යව නැලි 3ක් මස්සය, තෙල්වලට මුද්‍රික පානයට අනතුරු නොකරන්න. මේ කළු අශ්වයා වාණිජයට සම්බන්ධ කෙනෙක්, ආර්ථිකයට සම්බන්ධ කෙනෙක්. ඒ මොනවද ඒ ධාන්‍ය ගැන කිව්වේ? මාසික දවසක ආදායම ඩෙනාරියස් එකක්, දවසක ආදායමෙන් ගන්න පුළුවන් යන්තම් ධාන්‍ය ටිකක් පමණයි. ඒකයි ඒකේ අර්ථය. ඒ කියන්නේ ධාන්‍ය එපමණ ගණන් යනවා. දැන් අපි දන්නවා 2008 දී ලෝකේ හැමතැනම ධාන්‍ය හිඟයක් ඇති වුණා. එන්න එන්න ධාන්‍ය ගණන් යනවා වැඩි. මම මේක විස්තර කරලා තියෙනවා මොකද මිනිස්සුෝ දැන් වවන්න කැමති ගොවියෝ කෘෂි ආර්ථික භාණ්ඩ. ඒගොල්ලෝ හිතනවා වී ගොවි තැනින් සප්ලයක් නැහැ. වතුරට අහු වෙනවා, ජලයට සාගත එනවා, ජල ගැලීම් එනවා. ඒ නිසා එන්න එන්න දුප්පතාගේ ආහාරය හිඟ වෙනවා. වයින් සහ තෙල් කියන්නේ ධනවතාගේ සෞභාග්‍යය වැඩි වෙනවා. ලෝකේ ආර්ථිකය දැන් හැදීලා තියෙන්නෙම ඒ විදිහටයි. ඒක තමයි මේ කළු අශ්වයා මැමන්ගේ ක්‍රියාකාරීත්වය. මිනිස්සු එදිනෙදා අවශ්‍යතා සඳහා ශරීරය සඳහා ජීවත් වෙනවා. මුළු විකුණන්න පුළුවන් හැම එකම විකුණනවා. චරිතය විකුණනවා, ශරීරය විකුණනවා, ළමයින් විකුණනවා, පීඩෝෆයිල්ස් හැදෙනවා. විකුණන්න පුළුවන් හැම දෙම වෙළඳ භාණ්ඩයක් කරලා සදාචාරය අන්තිමට පිරිහෙනවා. අවසාන අශ්වයා තමයි සුදුමැලි අශ්වයා. එයාගේ වැඩේ මොකද්ද? එයා සුදුමැලි පාටයි. එයාගේ අසරුවාගේ නම මරණය. එයා පිටිපස්සේ පාතාලේ වෙනවා. මේක හරි භයානක දෙයක්. කඩුව, සාගතය, වසංගතය, ප්‍රචණ්ඩ මිනිස්සු. ඒ කියන්නේ වනමුර්ගය වගේ ප්‍රචණ්ඩ මිනිස්සු. සමහරලාට අපි වනමුර්ගයන්ට අපහාස කරනවා. ඔක්කොම වනමුර්ගයෝ ප්‍රචණ්ඩ නැහැ. ඒ විතරක් නෙමෙයි මස් කන වනමුර්ගයෝ පවා දඩයමක් කරන්නේ කෑම සඳහා, බඩගින්න සඳහා පමණයි. මිනිසා මරන්නේ එහෙම නෙමෙයි. සහ මිනිසා මරනකොට සීමාවක් නැහැ. හැම තැනින්ම අපිට ඇහෙන්න පටන් ගන්නවා වනමුර්ගයෝ වගේ මිනිස්සු මහා දාමරික ලෙස ප්‍රචණ්ඩත්වයෙන් ක්‍රියා කරනවා. සුදුමැලි අශ්වය. දැන් මේක තේරුණාද? විසඳුම කුමක්ද? විසඳුම ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීම. ඇයි මේ වලට අශ්වය කිව්වේ? මේ ක්‍රියාදාමය පටන් ගත්තම ඉක්මනින් 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 එකක් පිට එකක් මේවා වෙන්න පටන් ගන්නවා. අසුරුව හිමින් ගමන් කරන්නේ නැහැ. දැන් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ව්‍යසන එක පිට එක එන්න පටන් අරන් තිබෙනවා.
මේ පණවිඩේ අදහස ඔබ බය කරන එක නෙමෙයි. මේ පණවිඩේ අදහස ක්‍රිස්තුස් වහන්සේගේ විශ්ලේෂණය, ක්‍රිස්තුස් වහන්සේගේ අවබෝධය ලබාගෙන ඔබ ඔබ සහ පවුල සුරක්ෂිත වෙන එක. අපේ ආරක්ෂාව ක්‍රිස්තුස් වහන්සේ තුලයි. ක්‍රිස්තුස් වහන්සේගේ පවුල රටක රැකුණොත්, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පවුල, දෙවියන් වහන්සේ ඒ රට රැක ගන්නවා. අපි දන්නවා මිශ්‍ර දේශයට ගොඩක් වසංගතාවා. නමුත් දෙවියන් වහන්සේගේ සෙනඟ ഘോഷන් නම් ස්ථානයේ දෙවියන් වහන්සේ සුරක්ෂිත කරා. හැම දේශකම රක්ෂා කරන ආලෝකය දෙවියන් වහන්සේගේ සබාව. හැම දේශයක් රක්ෂා කරන කුණුවීම වළක්වන ආභාෂය දෙවියන් වහන්සේගේ සබාව. මේකයි අපේ වගකීම. යේසුස් වහන්සේ කිව්වා නුඹලා ලෝකේ ආලෝකය, නුඹලා පොළොවේ ලුණුය. යේසුස් වහන්සේ කිව්වා මා ආවේ ජීවනය දෙන්නටත්, එය අධික ලෙස දෙන්නටත්ය. හොර ආවේ මරන්නටත්, විනාශ කරන්නටත්, සොරකම් කරන්නටත්. ඉතින් මගේ ආයාචනය මේ කාරණාව ඔබට කියා දීලා කරුණා කරලා ඔබ දැනුවත් වෙන්න, යේසුස් වහන්සේ හදවතට පිළිගන්න, උන්වහන්සේගේ කුරුසිය අනාගතයට දොරටුවයි. උන්වහන්සේ ඔබ ගැන තැබූ අදහස හැරෙන්නේ නැත, වෙනස් වෙන්නේ නැත. අපේ මේ පොත්පත් ප්‍රසිද්ධ පොත් ශාලාවලින් ඔබට ලබා ගන්න පුළුවන්. එම්.ඩී. ගුණසේන ලේක් හවුස්, සරසාවේ විජිතයාප, ඒ වගේම අපේ කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. 374 සර්පන්ටයින් පාර, බොරැල්ල. කරුණාකර අපිට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න 0777 151 28 01. ළමයි සහ තරුණයන් උදෙසා අපි කරන්නා වූ ඩිජිටල් නිවාරණ ශික්ෂණ වැඩසටහන් සිකුරාදා හවස 6:30ට, ඉරිදා උදේ 8:30ට, ඉරිදා හවස 5:00ට අපි ඔබට ආරාධනා කරනවා. මේ වැඩසටහන් වලින් අපි ඔබට දයන් වහන්සේගේ වචනය ගැන තියුණු වැටහීමක් ලබා දෙනවා. දයන් වහන්සේගේ වචනය ගැන අපි ඔබට ගෞරවාන්විත හැඟීමක් ලබා දෙනවා. මේ වචනය ගැන ලියපු ගොඩාක් පොත් තියෙනවා. කිතු දහම සහ විද්‍යාව, පැතුම් පුරණා හිරු, මේ දේ වචනේ නොයෙක් කොටස් ඔබගේ ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද? ඒ විතරක් නෙමේ, සාමාන්‍ය පෙළ, කිතු දහම විද්‍යා විෂයක් හැටියට හදාරන සිසුන්ට ලබා ගන්නට පුළුවන් ගොඩක් කාරණා මේ පොත්වල ගැබ්බ තිබෙන නිසා අපිට අපේ කාර්යාලයට පැමිණෙන්න, අපිට ටෙලිෆෝන් කෝල් එකක් දීලා මේ පොත් ගැන තවත් දැනගන්න පුළුවන්. ඔබේ ජීවිතයට ක්‍රිස්තුස් වහන්සේ එන්නේ ඔබගේ ආරාධනාව පරිදි. උන්වහන්සේ යහපත් එනේර. උන්වහන්සේ කිව්වා මාර්ගයේද ජීවනයේද මමය, මාර්ගයේද ජීවනයේද සැබෑවද මමය, මාතුලින් හැර පියන වහන්සේ වෙත කිසිවෙක් එන්නේ නැත. උන්වහන්සේගේ පළමුවීමේ උන්වහන්සේ යටහත් බිලින්දෙක් ලෙස ආවා. බොහෝ යටහත්ව සේවය කරා. උන්වහන්සේගේ ජීවිතය අපි උදෙසා පූජා කරා. හැබැයි උන්වහන්සේ පොළව අත්හැරලා යන්න ඉස්සෙල්ලා කිව්වා මම නැවතත් එනවා. මං දැන් ගිහිල්ලා ඔබ උදෙසා නිවාසයක් සාදනවා. මම ආපහු ඇවිල්ලා මං ඉන්න තැනට ඔබව ගෙන යන පිණිස තමයි මේ නිවාසය සාදන්නේ. මේ පොළව නැමැති මහා නෞකාව ගොඩක් තැන්වල අබල වෙලා දුබල වෙලා ගිහිල්ලා, මොකද අපි පොළොව පාවිච්චි කරපු විදිහෙන් අපිම පොළොව කාබාසිනිය කරන. අපිම පොළොවේ ගොඩක් කර්මාන්ත ඇති කළ මනුෂ්‍යයට කිසිම ප්‍රයෝජනයක් නැති. පොළොවේ පළවෙනි වැඩියෙන්ම මුදල් මාරු වෙන කර්මාන්ත ටර්නෝව, වැඩි වෙන මාරු වෙන කර්මාන්තය තමයි යුද ආයුධ. දෙවෙනි කර්මාන්තය තමයි රතවාහන. තුන්වෙනි කර්මාන්තය තමයි පර්ෆියුම්ස්, සුවඳ විලවුම්. හතරවෙනි මහා කර්මාන්තය තමයි සෙල්ලම් බඩු. පස්වෙනි මහා කර්මාන්තය තමයි රස කැවිලි. දැන් අපිට පේනවා කොපමණ අනවශ්‍ය දේවල් සඳහා අපි ලෝක සම්පත පාවිච්චි කරලා තිබෙනවද? අපේ දරුවන්ගේ අනාගතේ හිතන්නේ නැතුව. නමුත් අපිට පුළුවන් මේ දේවල් ගැන සිතින් හැරි යේසුස් වහන්සේට කියන්න, මගේ ජීවිතේ බාර ගන්න. යේසුස් වහන්සේ මට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේ මට පිහිට වෙන්න. මගේ පවුලේ අනාගතයත් මගේ ජීවිතයත් මම ඔබ වහන්සේට බාර කරනවා. ස්තුතියි.